සුබ දවසක්. අදත් අමරණ මෙඩ් සර්ස් විශේෂ වෛද්‍ය චැනල් එක තවත් වැදගත් රෝග තත්ත්වයක් සම්බන්ධව තමයි අද කතා කරන්නේ. මේකත් සමහර අවස්ථාවල පැටලි සහගතයි මේ රෝග විනිශ්චයට එන්න. ඉතින් මේක සමේ රෝග තත්ත්වයක්, විශේෂයෙන්ම ඇති වෙන්නේ මේ සම එකට තද වෙන තැන්වල. උදාහරණ වශයෙන් කියනවනම් මේක කිහිලි වල එන්න පුළුවන්, ඉකිලි වල එන්න පුළුවන්, තට්ටම් ප්‍රදේශ වල එන්න පුළුවන්, වෙල්ල එන්න පුළුවන්, ඒ වගේම මේ පියුරු යටින් එන්න පුළුවන්. අන්න ඒ වගේ හමට හම ගෑවෙන තැන්වල තමයි වැඩිපුර මෙම තත්ත්වය එන්නේ. ඉතින් මෙම තත්ත්වය ආපුවාම මේක දිලිර ආසාදනයක්ද කියන එක පටලැවෙන්න පුළුවන්. මොකද මේක කෙලින්ම දිලිර ආසාදනයක් නොවේ. හැබැයි දිලිර ආසාදන මේ උඩට එන්න පුළුවන්. මෙම තත්ත්වය ඇති වුණාම දිලිරත් මේකට ඇවිල්ලා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම බැක්ටීරියා කියන විස බීජ කාණ්ඩයත් ඇවිල්ලා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රෝගී තත්ත්වය මොකක්ද කියලා. මේ සමේ රෝගී තත්ත්වයට මේකට කියන්නේ ඉන්ටර් ට්‍රයිගෝ කියලා තමයි කියන්නේ. ඉන්ටර් ට්‍රයිගෝ මේ නම මෙහෙම කිව්වට සාමාන්‍ය ජනතාව දන්නේම නැහැ, කොහෙත්ම අහලත් නැතුව ඇති. නමුත් ඇත්ත වශයෙන්ම නමින් ලොකු වැඩක් නැහැ. නමුත් මේ රෝග ලක්ෂණ කිව්වහම මේ සමහරුන්ට තේරෙයි මෙම රෝගය මේ මටත් තියෙන මේකද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මොන වගේ රෝග ලක්ෂණද එන්නේ කියලා. මේ හැම එකට ඇතිල් වෙන තැන්වල මේ හැම එකට ඇතිල් වෙනකොට මොකද සිද්ධ වෙන්නේ? එතන ඝර්ෂණයක් ඇති වෙනවා, ෆ්‍රික්ෂන් එකක් ඇති වෙනවා. ඉතින් උණුසුම සහ තෙත ගතිය තිබුණොත්, විශේෂයෙන්ම දහඩිය ග්‍රන්ථින් දහඩිය ඇති වෙනකොට උණුසුම සහ තෙත ගතිය ඇති වෙනවා. එහෙම වුණාම මෙතන ඝර්ෂණය ඇති වෙලා මෙතන තුවාල වීමක් වගේ සිද්ධ වෙනවා සමේ. අපි කියන ඉන්ෆ්ලමේෂන් එකක් එනවා කියලා, ප්‍රදාහයක් ඇති වෙනවා. ඉතින් ඒක ඇති වුණාම තමයි මේ ගැටලුකාරී තත්ත්වය මතුවේ. මේක ඇඟිලි කරු අතරත් ඇති වෙන්නත් පුළුවන්. ඇඟිලි කරු අතරත් ඇති වෙනවා. සමහර වෙලාවට ඇඟේ ස්ක්‍රීන් ක්‍රීස් එකක්, ඇඟේ ලයින්ස්, බොඩි ලයින්ස් වල එන්නත් පුළුවන්. ඒ වගේම පිරිමිකේ කියන කෝෂවල එන්නත් පුළුවන්, ස්ක්‍රෝටම් එකේ එන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. ඒ වගේම මේ දරුවන්ටත් මේක එන්න පුළුවන්. කුඩා දරුවන්ට එන්න පුළුවන්, කුඩා දරුවෝගේ තට්ටම් වල එන්න පුළුවන්. ඒ වගේම අර ඉකිලි එන්න පුළුවන්. ඒතකොට ඒ වගේ අවස්ථාවක අපි කියන්නේ ඩයපර් රෑෂ් කියලා තමයි ඒකට කියන්නේ. ඒකත් ඉන්ටර්ට්‍රයිගෝ වල එක්තරා අවස්ථාවක් ඇත වශයෙන්. දරුවන්ගේ බෙල්ලේ එන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ කකුල් වල අත්වල අර ස්කින් ක්‍රීසස් තියෙන තැන්වල එන්න පුළුවන්. ඉතින් මෙම තත්ත්වය ආපුවාම සමහරවිට මේක ක්ෂණිකව හිටපොගම ඇති වෙනවා. ඇති වෙලා ඉක්මනින් සුව වෙන අවස්ථාවක් තියෙනවා. ඒක සමහරු ඉන්නවා මේක නිදන්ගත වෙනවා, කල්ගත වෙනවා. කල්ගත වෙලා පස්සේ ඒ උඩට දිලිර ආසාදන ඇවිල්ලා, බැක්ටීරියා ආසාදන ඇවිල්ලා නිදන්ගත වෙලා තවත් ඇඟවලට මේක පැතිරෙන්න පුළුවන්. සමහරුන්ට සුවයක් නැතුව නිදන්ගතම වෙන අවස්ථා තියෙනවා. හැමදාම මේක තියෙනවා යකි. බේත් කරනකොට අඩු වෙනවා, ඔන්න ආයේ මතු වෙනවා. එවැනි අවස්ථාත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ ඉන්ටර්ට්‍රයිගෝ කියන එක සුවිශේෂී සමය ඇති වෙන තත්ත්වයක්, ඝර්ෂණය නිසා තමයි මේක ඇති වෙනවා කියලා කියන්නේ. සමයකට ඇතිල් වීම නිසා එතන දහඩිය ඇවිල්ලා අර උණුසුම සහ තෙත ගතිය නිසා මේක තව වැඩි වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේක දිලිර ආසාදනයක්ම නොවේ මම දැන් සඳහන් කළා. නමුත් දිලිර මේ උඩට එන්න පුළුවන්. විශේෂයෙන්ම කැන්ඩිඩා කියන දිලිර එන්න පුළුවන්. අර සමේ රෝග ඇති කරන, සමේ ඔය දද වගේ ඇති කරන අපි කියන ඩර්මටෝෆයිට්ස් ලා කියලා, ඩර්මටෝෆයිට් ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන්. එතකොට දිලිර ආසාදයක් විදිහට තමයි මේක පේන්න ගන්නෙ. එතකොට තමයි මේක ටිකක් සංකීර්ණ වෙන්නේ. ආවේ ඉන්ටර්ට්‍රයිගෝ, දැන් දිලිර ආසාදනයක් හෝ බැක්ටීරියා ආසාදනයක් උඩට ඇවිල්ලා. බැක්ටීරියා ආසාදන බොහෝ වෙලාවට වෙන්නේ ස්ටැෆිලෝකොකස් කියලා බැක්ටීරියාවක් තියෙනවා. ස්ටැෆිලෝකොකස් ඒ බැක්ටීරියා තමයි ගොඩක් වෙලාවට මෙම තැඹලට එන්නේ, ඇවිල්ලා ආසාදන ඇති කරන්නේ. මෙම තත්ත්වය වැඩිපුර එන්න පුළුවන් කාටද? මෙම තත්ත්වය වැඩිපුර එන්න පුළුවන් ඇඟේ ප්‍රතිශක්ති කරන පද්ධති දුර්වලයිට. ඒ වගේම දියඩිය වගේ රෝගී තත්ත්ව තියෙන අයට, ඒ වගේම තරබාරුව තියෙන අයට, ඔබෙසිටි තියෙන අයට. ඔබෙසිටි තිබ්බම අර ස්කින් ෆෝල්ඩ්ස් වැඩි ඇත වශයෙන්. එකට එක ගැටෙන තැන් වැඩි. තරබාරුව ගොඩක්ම ඉවහල් වෙනවා මෙම තත්ත්වය ඇති වෙන. අවදානම් සාධකයක්. එතකොට රෝග ලක්ෂණ මොනවද? රෝග ලක්ෂණ බැලුවොත් මේක ඉන්ටර්ට්‍රයිගෝ කියන තත්ත්වෙම විතරක් තියෙනවා නම් වෙනත් ආසාදනයක උඩට ඇවිල්ලා නැත්තම් බොහෝ දුරට රත් පැහැක්, දුමුරු පැහැක් වගේ ලක්ෂණයක් පෙන්වුම් කරනවා මේ ස්ථානේ. ඒ වගේම පොඩි ගැටිති වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්ථාන මොකද සිද්ධ වෙන්නේ? කසන ගතියක් කියනවා. ඉදි කටුලෙන් අයිනෝ වගේ ලක්ෂණයක් කියනවා. දෙවිල්ල ගතියක් කියනවා. මේක හරිය අපහසු තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය ආපුවාම
රෝගයාට වැඩක් කරන්න බෑ. අර විශේෂම අතන ප්‍රශ්න නිසා ඔළුව එක විදිහක තියාගන්න බෑ. මොකද එක්කෝ දැවිල්ල, එක්කෝ කසනෝ, එක්කෝ දිකටෝලින් අයිනෝ වගේ මේක දිගටම පවතිනවා. එම ස්ථානවල හැම ක්‍රැක්ස් පැලුම් වගේ දකින්න පුළුවන්, පොතු පොතු වගේ ගැලවෙන තත්ත්වයක් එන්න පුළුවන්, රත් පැහැ වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම අර ස්මෙල් එන ගතියක්, දියර එන ගතියක් එන්න පුළුවන්. ඒ වගේම ස්මෙල් එකක් එන්න පුළුවන්, බෑඩ් ස්මෙල් එකක්, ගඳ ගතියක් තැඹුලින් එන්න පුළුවන්. ඉතින් මේ වැනි තත්ත්වයක් ආවහම ගොඩක් වෙලාට සමහර වෛද්‍යවරු මේක පටලවා ගන්නෝ දිලි ආසාදනයක් පමණයි කියලා. මොකද දිලිල තියෙන්න පුළුවන් අර ඉන්ටර්ට්‍රයිකෝ කියන තත්ත්වයේ උඩට ඇවිල්ලා. සමහරවිට දිලි ආසාදනයක් කියලා හිතාගෙන ඒකට විතරම බෙහෙත් කරන අවස්ථා තියෙනවා. එතකොට ගුණයක් 100% ලැබෙන්නේ. ඒ වගේම මේව තත්ත්වය ඉන්ටර්ට්‍රයිකෝ කියන මේ රෝගී තත්ත්වයේ බෝ වෙන එකක් නොවේ. නමුත් දිලි ආසාදනයක් එක තිබුණා නම් දිලි ආසාදනයේ බෝ වෙන්න පුළුවන් වෙනත් කෙනෙකුට. ඉන්ටර්ට්‍රයිකෝ කියන තත්ත්වෙම තියෙනවා නම් ඒක බෝ වෙන්නේ නැහැ. වෙනත් කෙනෙකුට බෝ කරන්න බෑ. නමුත් එයාට දිලි ආසාදනයක උල්ට ඇවිල්ලා තිබ්බොත් බෝ වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අර බැක්ටීරියා ආසාදනය තිබුත් එම බැක්ටීරියා එන්නත් පුළුවන්. ඉතින් මෙම තත්ත්වය අඳුරගන්නේ කොහොමද? මෙම තත්ත්වය අඳුරගන්න පළපුරුද්දක් තියෙන්න ඕනේ. සමහරවිට වෛද්‍යවරුන්ට පවා මේක පටලැවෙන අවස්ථා තියෙනවා. මම දැන් කලින් සඳහන් කළා. සමේ රෝග සායනික වැඩ කරන වෛද්‍යවරුන්ට නම් මේක වරදින්නේ නැහැ. අපි හිතමු සමේ රෝග සායනික වැඩ කරලා නැති සමේ රෝග ගැන ලොකු අවබෝධයක් නැති වෛද්‍යවරයෙක් හිටියොත් පටලැවෙන්න පුළුවන්. ඒක වෛද්‍යවරයාගේ වැරද්දමත් නොවේ. තමන්ට ඒ සම්බන්ධව දැනුම ලැබිලා නැතිකම තමයි එතන තියෙන්නේ. ඉතින් හැමතිස්සම වෛද්‍යවරු ගත්තාම වෛද්‍යවරයා වැඩ කරන ශේස්ත්‍රේ, වැඩ කරන සෙක්ෂන් එකේ, ඒ යුනිට් එකේ තියෙන දේවල් තමයි එයා හොඳට දන්නේ. ඉතින් ගොඩක් වෙලාවට සැකසහිත තත්ත්වයක් තියෙනවනම් සාමාන්‍ය වෛද්‍යවරයාට පෞලේ වෛද්‍යවරයාට අඳුරගන්න බැයි නම් වඩා හොඳයි ඩර්මටොලොජිස්ට් කෙනෙක් ගාවට යන්නේක. සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන්නේක. එම වෛද්‍යවරුන්ට පුළුවන් මේක හරියටම අඳුරගන්න. ඉතින් සමහර වෛද්‍යවරුන්ට මේක දැකපු ගාම එයාගේ අත්දැකීමෙන්ම කියන්න පුළුවන් මේ තියෙන්නේ මේ අහවල් රෝගී තත්ත්වය කියලා එහෙම කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහර අවස්ථා තියෙනවා මේ මෙවැනි රෝග තත්ත්ව ආවම රෝගී නොයෙකුත් ද්‍රව්‍ය ආලේප කරලා රෝගයේ සැබෑ ස්වරූපය වෙනස් වෙලා ගිහිල්ලා. එතකොට හොයන්න බෑ. එතකොට හොයන්න ඕනේ ඉතින් පරීක්ෂණමකින් තමයි. මෙවැනි තත්ත්ව අඳුරගන්න මේ සයනවල භාවිත කරන වුඩ්ස් ලෑම්ප් කියන එක, වුඩ්ස් ලෑම්ප් එක්සමිනේෂන් මේ උපකරණයක් මගින් යම් ශාලෝකයක් නිකුත් කරලා ඒ දිගු තියෙනවද කියලා බලන්න පුළුවන් සම මතු පිට. ඒ වගේම ඒ අදාළ ස්ථානයේ කොටස සූරලා අරගෙන පරීක්ෂා කරන්නත් පුළුවන්. ඒ පටගන්සෙට යවලා පටක පරීක්ෂාවක් කරන විදිහට මේ සූරලේ යවපු ටික ස්ක්‍රේපින්ග්ස් කියලා කියන්නේ පරීක්ෂා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අදාළ කොටසෙන් පොඩි කෑල්ලක් අරගෙන බයොප්සි එකක් අරගෙන ඒ පටක පරීක්ෂණ කරන තැනකට යවලා පරීක්ෂාවක් කරගන්නත් පුළුවන්. ඉතින් සැක සහිත අවස්ථාවලදී තමයි එහෙම සිද්ධ කරන්නේ. හරි නිගමනයට එන්න බැරි නම්. ඉතින් කොහොම රෝග විනිශ්චයට ආවට පස්සේ ප්‍රතිකාර කරන ක්‍රම කීපයක්ම තියෙනවා. ඉතින් දිලි ආසාදනයක් උඩට ඇවිල්ලා කියලා හිතෙනවනම් දිලි නාශකයක් ඇන්ටි ෆංගල් එකක් දෙන්න ඕනේ. ඉන්ටර්ට්‍රයිකෝම විතරක් තියෙනවා කියලා පේනවනම් හුඟක් වෙලා දෙන්නේ සැර නැති මයිල්ඩ් ස්ටීරොයිඩ් එකක් තමයි දෙන්නේ. මේ හයිඩ්‍රොකෝටිසෝන් කියලා කියනවා. අනේ වගේ දෙයක් තමයි බොහෝ දුරට ලබා දෙන්නේ. නැත්නම් මොමිටසෝන් කියලා එවන් ක්‍රීම් එකක් ලබා දෙනවා. මොකද සැර ක්‍රීම් වර්ග, සැර ස්ටීරොයිඩ් ක්‍රීම් වර්ග භාවිතා කළොත් මේ ක්ලොබිටසෝල් කියලා වර්ගයක් තියෙනවා. හැම තුනී වීමක් සිද්ධ වෙලා නැති ප්‍රශ්න උද්ගත වෙන්න පුළුවන්. ඒතකොට දිලිර නාශක ඖෂධයක් සම්බන්ධ කරන්නේ දිලිර ආසාදනයක් තියෙනවා කියලා පේනවනම්, ඒ වගේම බැක්ටීරියා ආසාදනයක් තියෙනවා කියලා පේනවනම් බැක්ටීරියා නාශක. ඒ කියන්නේ ප්‍රතිජීවකයක් සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් සමහරුන්ට මේ ප්‍රතිකාර ටිකක් දිගට කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. සමහරුන්ට ප්‍රතිකාර කළත් සම්පූර්ණ සුවයක් ලැබෙන්නේ නැති අවස්ථාත් හරියට දකිනවා. ඉතින් හැමතිස්සෙම මේ රිස්ක් ෆැක්ටර්ස් අවධානම් සාධක අඩු කරගන්න ඕනේ. දිවඩියා වගේ තියෙනවා නම් පාලනය කරගන්න ඕනේ. තරබහරු අඩු කරගන්න ඕනේ. සමහර උදවින මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න දහඩිය දානවා. එතකොට මේ රෝගී තත්ත්වය වැඩි වෙනවා. එතකොට ඇඳුම් හිරලට අඳින්න හොඳ නැහැ. නයිලෝන් මිශ්‍ර ඇඳුම් අඳින්න හොඳ නැහැ. මේ කොටන් කපු ඇඳුම් තමයි අඳින්න ඕනේ. හිරට අඳින්න හොඳ නැහැ. හැමතිස්සෙම අදාළ ප්‍රදේශ වියලිව තියාගන්න ඕනේ. වියලිව වියලිව තියාගන්න යම් ක්‍රීම් වර්ග, යම් පවුඩර් වර්ග ඒවා තියෙනවා. ඒවා නිර්දේශ කරනවා අදාළ වෛද්‍යවරු රෝගය විශ්ය කළාට පස්සේ. ඒ වගේ මේ රෝගීන්ට මේ එක්සර්සයිසස් ව්‍යායාම ඉතාම වැදගත් වෙනවා. බර අඩු කිරීම පමණ නොවේ, ව්‍යායාම ඉතා වැදගත්. ඒ වගේ පිරිසිදු සිටීම ඉතා වැදගත් වෙනවා. අදාළ ස්ථාන වියලිව තබා ගැනීම කලින් සඳහන් කළා.
ඒවගේම සබන් වර්ග පාවිච්චි කරනකොට ඉතාමත්ම සැරාඩු සෝප් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. සමහරවිට හිතන් ඉන්නවා මේ විස බීජ මැරෙන්න මේ සැර සබන් එක කාබලික් සබන් පාවිච්චි කරන්න ඕනේ කියලා එහෙම අදහස් වලින් ඉන්නයි ඉන්නවා. එතකොට රෝගේ වැඩි වෙනවා. ඉරිටේට් වෙලා ඉරිටන්ට්ස් අපි කියන්නේ ඒවට තවත් රෝගී තත්ත්වය වැඩිවීමක් සිද්ධ වෙනවා. සමහර වෙලඳ දැනි වලට අහුවෙලා සමහරවිට හිතන් ඉන්නවා මේ ඩෙටෝල් තියෙන සබන් සමහර ඖෂධ වර්ග තියෙන සබන් පාවිච්චි කළාම හරියයි කියලා. පුළුවන් තරම් ඒවා ගාලා අතුල්ලනවා. එතකොට ගුණයක් ලැබෙන්නේ රෝගේ වැඩි පැත්තට යනවා. ඉතින් මේව තත්ත්වය ආපුවාම සුසුකම් තියෙන වෛද්‍යර ළඟට ගිහිල්ලා ප්‍රතිකාර කරගන්න ඕනේ. එහෙම නැතුව බාගෙට මේක හොඳ කරගන්න එක තේරුමක් නැහැ. සමහර උදවි ඉන්නවා ඇවිල්ලා කියනවා ડોක්ටර් මේ බෙහෙත් ගත්තා දැන් නම් හොඳයි. දැන් හොඳයි කියලා. බලනකොට හොඳ වෙලා නැහැ. මේ බාගෙට හොඳ වෙලා තියෙනවා. තිබුණ තත්ත්වෙට වැඩි අඩු වෙලා තියෙනවා. රෝගියන් සම්පූර්ණ සුවයක් ලැබිලා නැහැ. ඉතින් අපේ රෝගීන් ඉන්නවා සමහර රෝග බාගෙට හොඳ වුණාම හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම ප්‍රතිකාර කරන්නේ. එහෙම නොවේ රෝගය සම්පූර්ණයෙන් සුව කරගන්න ඒ දීර්ඝ කාලීන දෙන උපදෙස් අනුව කටයුතු කරන්න ඕනේ. ඉතින් මෙම தத்துவයේ මේ දරුවන්ටත් ඇති වෙන්න පුළුවන් ඕනම වයසක කෙනෙකුට එන්න පුළුවන් ඉන්ටර්ට්‍රයිගෝ මේ නම හුරු නැති වුණාට මේක බහුලව දකින සමය ඇති වෙන රෝගී தத்துவයක්. මේකේ විශේෂතාවය තමයි මේක ටිකක් කල් තියෙන්න පුළුවන්. අර කෙලින්ම දිලිර ආසාදන නෙවෙයි දිලිර ආසාදන ඒ උඩට එන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඕගොල්ලෝ මේ සම්බන්ධව යම් දැනුමක් ලබා ගන්න ඇති. ඉතින් අදත් සමු ගන්නවා වරම් මෙඩ්ස් සුවිශේෂ වෛද්‍ය channel එක. නැවත මුණ ගැසෙමු අලුත් දවසක් සුබ දවසක් ඔබ සියලු දෙනාට.